විදුලි බල ඇමතිවරයාම පහුගිය දවස්වල අපි දැක්ක පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් කියනවා, සාමාන්‍යයෙන් රටේ විදුලි බලය ජනනය කරන්නට එය බෙදා හරින්නට ඒකකයකට රුපියල් 23ක පමණ මුදලක් වැය වෙනවා කියලා. ඒ දැන තියෙන වර්තමාන තත්ත්වය. ඒතොර මේගොල්ලෝ මේ හදිසි විදුලි බලය මිල දෙගන්නේ මොන තරම් ඉහළ මුදලකට? හදිසි විදුලි බල සැපයීම් මිල දීගෙන ඒවා ඩිස්ට්‍රිබියුට් කිරීම සඳහා ඒකකයකට රුපියල් 49ක් විතර වැය වෙනවා කියලා ගණන් බලලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදුලි බල සැපයීමේ මිලට වඩා දෙගුණයක් මේ හදිසි විදුලි බල සඳහා රජය වැය කරනවා. ඒතොර මේ හරහා බිලියන ගණනාවක කෝටි ගණනාවක වංචාවක් සිදුවීමට අවස්ථාවක් තිබෙන බව, බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට වටහා ගන්නට පුළුවන්. දැන් මේ විදිහට මේගොල්ලෝ කෝටි ප්‍රකෝටි ගණන්වලින් වංචා කරද්දී එහි අවසාන ප්‍රතිඵලය තමයි ජනතාවගේ විදුලි බල වියදම වැඩි වෙන එක. ඒක අග මේ විදුලි බල ඇමතිවරයාම ඇවිල්ලා ඊයේ පෙරේද පාර්ලිමේන්තුවේ කිව්වා. එතුමා කියනවා මේ වස 2019 වසරේ ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 100ක අලාභයක් ලැබීමට නියමිතයි කියලා. ඒතර ඒ නිසා එතුමා කියනවා ලංකාවේ පාරිභෝගිකයන්ගේ විදුලි බිල වැඩි කරන්න ඕන. ඒකකට රුපියල් 7කින් පමණ වැඩි කරන්න වෙනවා කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නට පටන් ගත්තේ මොන තත්ත්වයක් යටතේද? අපි මෙන්න මේ ප්‍රස්ථාරය බැලුවොත අපිට පේනවා 2015 ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලැබුවා. රුපියල් බිලියන 20ක් ලාභයි. රුපියල් බිලියන 20ක් ලාභයි. මේ විදිය මේව කරන්න පුළුවන් වුණේ ඒ වන විට ලංකාවේ අවශ්‍ය කරන සම්පූර්ණ ධාරිතාව නිපදවල ලංකාවේ විදුලි බල සම්පාදන වියදම අඩු කරලා තිබෙන නිසා. ඔබට මතකද 2014 රජය විදුලි බල පාරිභෝගිකයන්ගේ විදුලි බිල 25%කින් අඩු කරා. අඩු කරන්න පුළුවන් වුණේ එවැනි තත්වයකට අපේ විදුලි බල සම්පාදනය දියුණු වෙලා තිබිච්ච නිසා. ඒ වගේම පසුගිය රජය සැලසුම් කර තිබිච්ච කාර්ය දිගටම කෙරීගෙන ගියා නම් විදුලි බල වියදම තවත් අඩු කරන්න පාරිභෝගිකයන්ගේ හැකියාව තිබුණා. නමුත් මොකද වුනේ? මේගොල්ලෝ අවිල්ල පටන් ගත්තා හදිසි විදුලි බලය මිලදී ගන්නට අධික මිලකට. එහි ප්‍රතිඵල වශයෙන් දිගින් දිගටම ලංකා විදුලි බල මණ්ඩලයේ පාඩු ලබන්න පටන් ගත්තා. මේ රතු පාටින් පේන්නේ ඒ පාඩු ලැබීම. එතකොට 2019 කියනවා බිලියන 100ක් පාඩුයි කියලා. එහෙනම් මේ බිලියන 100 පාඩු සම්පූර්ණයෙන්ම ඇති කරේ හදිසි විදුලි බල මිලදී ගැනීම හරහා මේ වංචනික යහපාලන රජයයි.